ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ අංක 1 ඉඳලා අංක 11 දක්වා කවුරු හරි පිතිකරුවෙක් පිතිකරණයේ යෙදিলা තියෙනවා නම් ඔහු ලෙහිසි පහසු ක්‍රීඩකයෙක් වෙන්නට බෑ. හැබැයි එහෙම පිතිකරුවෙක් ලෝකේ ඉන්නවා අපි කවුරුත් දන්නා කියන පිතිකරුවෙක් තමයි මේ පිතිකරුවා. අපි කවුරුත් දන්නා කියලා කියන්නේ ඉතින් සාමාන්‍යයෙන් 2000 දශකයේ 90 දශකයේ වගේ දශකවල හිටපු ක්‍රීඩකයෙක් 2013 දී ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් යනවා 96 ඉඳලා ක්‍රීඩා කරලා ඒ තමයි අබ්දුල් රසක්. ඉතින් ඔහු අවුරුදු 17 විතර තමයි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කරන්නේ. ඔහු සෑහෙන කාලයක් ජාත්‍යන්තර කණ්ඩායමවල ක්‍රීඩා කරා. පස්සේ මතක හැටියට ලීග් ක්‍රීඩාවෙත් සෑහෙන ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක්. ඉතින් ජාත්‍යන්තර ක්‍රිකට් රටාව අවුරුදු 17ක් ඔහු ක්‍රීඩා කරලා තියෙනවා. 20 තරඟ නම් 2018 දක්වා වගේම ඔහු ක්‍රීඩා කරලා තියෙනවා. ඉතින් අබ්දුල් රසක් ගත්තාම ටෙස්ට් තරඟ 46ක් ක්‍රීඩා කරලා තියෙනවා. ලකුණු 1946ක් ශතක 3ක් ලබාගෙන තියෙනවා. අර්ධශතක 7ක් ලබාගෙන තියෙනවා. කඩලු 100කුත් ලබාගෙන තියෙනවා. හොඳම තුන්ගිරියව් ක්‍රීඩකෙක් එක් දින 265කදී ලකුණු 5080ක් ලබාගෙන තියෙනවා. ශතක 3යි අර්ධශතක 23යි. කඩලු 269ක් ලබාගෙන තියෙනවා. 20 තරඟ 32ක් ජාත්‍යන්තර තරඟ. එෙහිදී ලකුණු 393යි කඩලු 20ක් ලබාගෙන තිබෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔහුගේ දත්ත සඳහන් වන්නේ. හැබැයි මේකේ තියෙන විශේෂත්වය තමයි ඔහු අංක 1 ඉඳලා අංක 11 දක්වාම ක්‍රිකට් නෑ අංක 1 ඉඳලා අංක 11 දක්වාම පිතිකරුවෙක් විදිහට ජාත්‍යන්තර තරඟවලදී ක්‍රීඩා කරලා තියෙනවා. ඉතින් අපිට මතකයි මුල්ම කාලයේදී ඔහු වෙන්නේ පන්දු යවන්නෙක් විදිහට. හැබැයි පසු කාලේ ආරම්භක පිතිකරුවෙක් විදිහටත් ඔහු ක්‍රීඩා කරලා තියෙනවා. ඉතින් එහෙන් බලපුවාම ඔහුගේ ඉනිම් සංඛ්‍යාව කියන්නට පුළුවන් ඔහු ක්‍රීඩා කරපු ස්ථානත් එක්ක. මේකේ විශේෂම කාරණය තමයි ඔහු එක් දින ක්‍රිකට් රටාව තුළ තමයි මේ ආරම්භක පිතිකරුවා සිට 11 ක්‍රීඩකයා දක්වාම ක්‍රීඩා කරලා තියෙන්නේ. අනිකුත් රටාවල් නෙමෙයි එක් දින ක්‍රිකට් රටාව තුළ. එතකොට ඔහු ආරම්භක පිතිකරුවා විදිහට අවස්ථා තුනකදී නැත්නම් ඉනිම් තුනකදී ක්‍රීඩා කරලා තිනවා. නොම්බර 3 ඉනිම් 27ක්, නොම්බර 4 පිතිකරු විදිහට ඉනිම් 3ක්, නොම්බර 5 විදිහට ඉනිම් 6ක්, නොම්බර 6 විදිහට ඉනිම් 41ක්, නොම්බර 7 පිතිකරුවා විදිහට තමයි ඔහුගේ ස්ථානීය බවට පත් වෙලා තියෙන ඉනිම් 84ක්, නොම්බර 8 ඉනිම් 52ක්, නොම්බර 9ක්, 10 ඉනිම් 2ක් මේ වාර්තාවට එන්න යාන්තම් නොම්බර 11ටත් ක්‍රීඩා කරලා තිනවා. එක ඉනිමක් ඔහු ක්‍රීඩා කරලා තිනවා එක් දින රටාව තුළ. එතකොට එහෙම බලපුවම එක් දින ක්‍රිකට් රටාව තුළ ආරම්භක පිතිකරුවාගේ සිට අංක 11 දක්වා එක ඉනිමක් හරි ක්‍රීඩා කරලා තියෙන එකම පිතිකරු ලෝකයේ දැනට සිටින, ඉතින් ඉස්සරහට බිහි වෙයිද කියන්න අපි දන්නේ නැහැ, දැනට සිටින එකම ක්‍රීඩකයා තමයි අබ්දුල් රසාක්. පකිස්තානයෙන් බිහි කරපු සුපිරි තුන්ගිරියව් ක්‍රීඩකයා. එක් දින ලකුණු 5000කුත් එක් දින කඩලු 269කුත් අරගෙන ඔහුගේ ඒ දක්ෂතා ඔහු ඔහුගේ වාර්තාවලින්ම පෙන්නලා තියෙනවා කියන එක තමයි කියන්න තියෙන. ඉතින් ටිකක් සැඟවී ගිය නැත්නම් කාගෙත් අවධානය යොමු වෙන්නේ නැති සැඟවුණු වාර්තාවක් විදිහට මේක අපට සඳහන් කරන්නට පුළුවන්. මොකද සාමාන්‍යයෙන් ඕනෑම පිතිකරුවෙක් ආරම්භක පිතිකරුවෙක් වෙලා අංක 11 පිතිකරුවෙක් බවට පත්වීම ඒ තරම්ම ප්‍රායෝගික නැහැ. එහෙම වෙන්න අවස්ථාව අඩුයි. නමුත් ඔහුට ඒ අවස්ථාවත් හම්බ වෙලා තියෙනවා. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.